මේ උඹලාව දකින්න තියෙන අමාරුව මචං. අම්මේ පුල් බිසි මචං මේ ටිකේම ඉවරයක් නෑ. දිගටම කපනවා මහනවා. කපනවා මහනවා මචං. ඒයි දැන් උඹ මේ ටේලර් ෂොප් එකද වැඩ මචං? මේ උඹ ඉස්පිරිතාලෙන් අස්වුණාද? පිස්සුද මචං මේ සර්ජරි සර්ජරි. මේ දවසකට ඔපරේෂන් 10ක් විතර කරනවා මචං. අමපකේපා. ඔව් බං මේ උඹ පාල්. බොරුවක් නම් උඹේ දත් ටික හැදෙන්න ඕනේ හෙට උදේ පාන්දර වෙද්දී. ඇම් මොකක් කියවා මේ මගේ දත් ටික වැටෙන්නේ? ඔව් ඉතින් අවුලක් නෑනේ මචං. උඹ ඉතින් කොහොමද ඩෙන්ටිස් නේ බං? මේ නවතගනිලා නවතගනිලා. මටත් මචං මේ ඔපරේෂන් කිරිල්ල නම් දැන් මේ තිත්ත වෙලා තියෙන්නේ මචං. ඊයයි මිස්ටර් ඩොක්ටර් උකු. දැන් පේෂන්ට්ස් ලගේ ඇඟවල් හරි කොම්ප්ලිකේටඩ් වෙලා තියෙන්නේ මචං. හෙනට අවුල් සහගතයෝ. මම ඊයේ සර්ජරියක් කරා මචං. ඇඟ ඇතුළ නිකන් සම්පූර්ණයෙන් අකාරාදී පිළිවෙලට තිබ්බේ බං. ඒ කොහොමද බං මේ අකාරාදී පිළිවෙලට තිබ්බේ? මම ත්‍රිහිය ආවම මෑන්ස්ගෙන් අහලා බැලුවා මේ මෙහෙම වෙන්න හේතුව මොකද්ද කියලා මචං. ඔය ඉතින් ඉතින් බලනකොට මෑන්ස් පුස්තකාලාධිපති කෙනෙක් බං. ආ බොඩි පාර්ට්ස් ටික නම්බර පිළිවෙලට තියෙන්නේ නැත්තේ එහෙනම් නේද? මචං උඹලට කියන්න මම නම් ආසම කරන්නේ ඔය විදුලි ඉංජිනේරුවන්ගේ සර්ජරි කරන්න තමයි මචං. ආ ඒයි ඩොක්ටර් ඒ මොකද? ඇයි බං ඇඟ ඇතුළ නිකන් කලර් කෝඩ්ස් දාලා වාගේ පිළිවෙලට තියෙනවනේ මචං. ඒකත් ඇත්ත නේද බං? ඇයි ඒ වුණාට මචං කරනවා නම් ලේසියෙන්ම සර්ජරි කරන්න පුළුවන් සෙට් එකක් ඉන්නවා. හැබැයි මචං අපිට මෙහෙදි කරන්න හම්බ වෙන්නේ ඒකයි අවුල. ඒ මොකෝ මචං ඒ. නෑ ඒ ඔක්කොම සර්ජරි කරගන්නේ මචං පිටරට ගිහිල්ලානේ. ඈ උඹ දැන් ඔය මොකක් ගැනද උඹ ඔය කවුරු ගැනද උඹ දැන් ඔය කියන්නේ? පොලිටික්ස් ලා ගැන මචං. දේශපාලඥයෝ දේශපාලඥයෝ. අම්මපා අවයව අඩු වෙන්නේ මචං තියෙන්නේ. නගවත නෑ මොලේ නෑ. අනික බං උඩයට මාරු කරලා සෙට් කරත් අවුලක් නෑනේ ඒගොල්ලන්ගේ බං. අම්මපා ඇත්ත කතාව කියහංකෝ. ඒකනේ බං. Good morning, doctor. Good morning, sister. මේ මට මේ ලෙඩුන්ගේ ෆයිල්ස් ටික දෙන්න. මෙන්න ඩොක්ටර් මෙන්න මෙන්න. Okay, right. Thank you. මේ සිස්ටම් මෙතන මේ හතේ ලෙඩේ හිටපු මේ ඇඳාකෝ. මෙතන මේ හතේ ලෙඩේ ඇඳා නෑනි. Doctor, what are you talking? ළමයා ළමයා මේ මොකද්ද මේ මේ මෙතන ඔයාලා මේ මෙතන ඔයාලා මොකද්ද මේ කරන්නේ ඈ? දැන් බලන්නකෝ ඔයාලා මේ මොන සිහියෙන්ද මෙතන වැඩ කරන්නේ? දැන් ඔයාලා ගැන මේ අපි මේ විශ්වාසය තියලානේ දැන් මේ අපි ඔයාලා මෙතන ඉඳද්දි මේ වෙන වාට්ටුවරට ගිහිල්ලා මේ ලෙඩ්ඩු බලන්නේ කෝ? දැන් මේ හතේ මේ මේ හතේ ලෙඩේ ඇඳාකෝ. නෑ නෑ ඇත්තටම ඩොක්ටර් මේ ඒක මේ අහන්න ඕනේ ඩොක්ටර් මේ හතේ ඇඳේ හිටපු ලෙඩාකෝ කියලා නේද? ඈ හතේ ඇඳේ හිටපු ලෙඩාකෝ කියලා නේද අහන්න ඕනේ? ආ ඔව් 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 එහෙම තමයි අහන්න ඕනේ. ඔව් 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 ආව් එතකොට මේ දැන් හතේ ලෙඩේ හිටපු නෑ වැරදුනා මේ හතේ ඇඳේ හිටපු ලෙඩාකෝ දැන් ඇයි ඩොක්ටර් මනේ ලෙඩාව ට්‍රාන්ස්ෆර් කරේ? මම ට්‍රාන්ස්ෆර් කරා මේ කොහෙද ට්‍රාන්ස්ෆර් කරේ? මනුස්සයා කොහටද යවුවේ? අයියනේ ඩොක්ටර් මනේ ලෙඩාව මෝචරියට ට්‍රාන්ස්ෆර් කරේ. ආ හරි එහෙමද? අය කියන්නේ දැන් ඒ ලෙඩාවට සනීපයි නේද? නැහැ නැහැ ඩොක්ටර්. ඈ ඇයි ඩොක්ටර් අර ඉන්ජෙක්ෂන් එක වැරදිලා අර මේ ඒ ලෙඩ නලානේ ඩොක්ටර්? ආ මලාද? ආ හරි එහෙනම් හරි සන්තෝසයි මේ. එහෙනම් අපි මේ අනිත් ලෙඩ්ඩුන්ගේ මේ ටිකට් ටික බලමු. ආ හරි ඩොක්ටර් එහෙනම් එන්න මේ අනිත් ඇඳේ ඉන්න ලෙඩා ඩොක්ටර් බලන්න ඕනේ. මේ ඉන්නේ මේ අහිංසක ලෙඩා. ආ මෙයාද? ආ දැන් කොහමද අප්පුහාමි? අනේ ඩොස්තර මාත්‍යෝ මට අමාරුයි ඩොස්තර මාත්‍යෝ අයියෝ. ආ මේ කෑ ගහන්න එපා ළමයා. මේ ඉතින් ඔහොම තමයි. ඉතින් මනුෂ්‍ය ජීවිතේ හැටි මේ ඔහොම තමයි. මේ දොස්තර මාත්‍යා මම ගොඩක් කතා කරනවා අයියා. හරි හරි ළමයා දැන් ඔයා මේ ඇඳිල්ල නවත්තන්නකෝ. දැන් මේකයි
දැන් ඔය ළමයාට මේ මට කියන්න මේ කාරණා දෙකක් තියෙනවා. අනේ කියන්න දොස්තර මහත්තයෝ එකක් කියන්නානේ. ඔව් ළමයා දැන් මේ මේකයි දැන් මෙතන වැඩේ තියෙන්නේ. දැන් ළමයාට මට මේ කියන්න තියෙන්නේ මේ ප්‍රීතිමත් පණිවිඩයක් සහ මේ දුක්බර පණිවිඩයක්. ඒ කියන්නේ දැන් මේ සුබ පණිවිඩයක් සහ අසුබ පණිවිඩයක් කියලා තමයි මට මේ කියන්න තියෙන්නේ. අනේ දොස්තර මහත්තයෝ අනේ මෙවන් විපතක් නම් කිසිම කෙනෙකුට වෙන්නේ නැපා කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. අනේ මේ දෙදේ දොස්තර මහත්තයාට වත හැදිලා මට රණීප වෙනවා නම්. ඈ මොනවා කියවා? අනේ නෑ දොස්තර මහත්තයෝ මම මේ කිව්වේ මෙවන් විපතක් කාටවත් සිද්ධ වෙන්න එපා කියලා දොස්තර මහත්තයෝ. දැන් හරි හරි ළමයා දැන් මේකයි. දැන් ඔය ළමයා කැමති දැන් මුලින් දුක හිතන පණිවිඩේ අහන්නද නැත්නම් සතුටු හිතන පණිවිඩේ අහන්නද? දැන් ප්‍රකාරව කිව්වොත් මේ සුබ පණිවිඩේ අහන්නද අසුබ පණිවිඩේ අහන්නද ඔය ළමයා දැන් මුලින් කැමති? ඉතින් මොනව කරන්නද මේ දොස්තර මහත්තයෝ? ඉතින් මේ මුලින් මේ දුක හිතන පණිවිඩේ කියන්නකෝ දොස්තර මහත්තයෝ. මේ එතකොට පස්සේ මේ සතුටු හිතන එක මේ අහපුවම අර දුක නැති වෙලාවත් යයිනේ දොස්තර මහත්තයෝ. ඔව් මේ ඒක නම් ඉතින් මේ කොහොම වේද කියලා දන්නේ නැහැ. මේ හරි දැන් ඔය ළමයා ගිල්ලීම දැන් ඔය මේ මුලින්ම මේ දුක හිතන පණිවිඩේ කියන්නේ කියලානේ. දැන් ඔය දුක හිතන පණිවිඩේ නම් ඉතින් ඇත්තටම කියන්න තියෙන ළමයා මේ ඔය ළමයාගේ මේ කකුල් දෙකම මේ කපන්න සිද්ධ වෙනවා. අනේ දොස්තර මහත්තයෝ අයියෝ අයියෝ අනේ අයි දොස්තර මහත්තයෝ. අනේ මේ වන්දේවල් අසන්න මගේ දෑස් දෙක පව් කරානේ අයියෝ. හරි හරි ළමයා දැන් පොඩ්ඩක් ඕක පොඩ්ඩක් ඉවසන්නේ. ඉතින් චුට්ටක් මේ දැන් ඔය කකුලේ ප්‍රශ්නේ නිසානේ කකුල කපන්න සිද්ධ වුණේ. ඉතින් චුට්ටක් මේ ඉවසන්න. ඒක තමයි දැන් මේ ඔහේ ඔය දාගෙන ඉන්න මේ කකුල් දෙකේ ඔය සපත්තු දෙක තියෙන්නේ. ඒක මේ අල්ලපු ඇඳේ දෙදා මේ සල්ලි දීලා ගන්න කැමති ඈ. එතන මේ තමුසෙට පොඩ්ඩක් සන්තෝෂයක් ඇති කරගන්න පුළුවන් ඈ. හලෝ මිස්ටර් උක්කුන් කොහොමද? හලෝ මිස්ටර් කැහිසේන. ආෆ්ටර් ලොන් ටයිම්. ඉතින් මේ බැන්දා කියලා හැම ආරංචි වුණා. ඉතින් කොහොමද ඉතින් පවුල් ජීවිතේ හැම? අනේ ඔව් මිස්ටර් මේ කැහිසේන බැන්දා ඉතින් දැන් ඉතින් ඉන්නවා ඉතින් දෙයනේ කියලා සන්තෝෂෙන්. ඒ කියන්නේ ඩිවෝස්ද? මොකක් ඩිවෝස්ද? නෑ 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 ඉතින් මේ බැන්දට පස්සේ ඉතින් මේ සන්තෝෂෙන් කීවනේ මේ ඒකයි එහෙම ඇව්වේ. දැන් ඒක නෙමෙයි දැන් මේ කොහෙද මේ තකහණී මේ යන්නේ? මම මේ ගියා මිස්ටර් මේ කැහිසේන මේ උගුර ඇස්ස ටිකක් හොයාගෙන එන්න කියලා. දන්නේ නැද්ද ඉතින් මේ වයිෆ් මේ කණ්ඩාසයි කියලා කිව්වා. හරි 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 මට තේරුණා. මිස්ටර් උක්කුන් ඕකට කියන්නේ මේ දොළ දුක කියලා. මේ අපේ වයිෆ්ටත් හැදුනනේ ඕක. ඇත්තද? නැතුව නැතුව ඕක මේ අමුතු දෙයක් නෙමෙයි. ඉතින් ඕක මේ හැදෙනවා ඔය දොළ දුක. එතකොට මේ මිස්ටර් මේ කැහිසේන මේ කැහිසේනගේ වයිෆ් මොනවද දොළ දුකට ඉල්ලුවේ? මේ එයා ඉල්ලුවේ මේ බොම්බෙලි කරවල බැදලා රෝස් පාන් එක කන්න ආසයි කියලා මේ එයා ඉල්ලුවේ. බලන්නකෝ ඉතින් ඒකෙත් ඇති අපායමද? හරි හරි. ඉතින් එනේ ඒක නෙමෙයි. දැන් මිස්ටර් උක්කුන් දැන් ඔය කාලෙදී මේ වයිෆ්ව වැඩිය තනි කරන්න එහෙම හොඳ නෑ. ඉතින් නෑ 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 පිස්සුද, තනි කරන්න හොඳම නෑ. අපේ වයිෆ් කොහොමත් තනියෙන් නෑ, කොහොමත් මේ අනිත් වයිෆුත් ඉන්නවනේ. දෙන්න ඉන්නවා සන්තෝෂෙන්. ඈ මේ අම්මෝ මේ ඒක නෙමේ මේ මිස්ටර් උක්කුන් මේ ඇහුවට මේ මුකුත් හිතන් දෙපා මේ. අපෝ නෑ මිස්ටර් කැහිසේන ඕන එකක් අහන්න. දැන් මේ වයිෆ්ලා දෙන්නෙක් ඉන්නවා කිව්වේ මේ ඒක මට පොඩ්ඩක් අපහැදිලි මේ එකයි. මට ඒක තේරුන්නේ නෑ මිස්ටර් උක්කුන්. නෑ නෑ ඉතින් දැන් මේ කාලෙට අනිත් වයිෆුත් ළඟ ඉන්නව නම්නේ වඩා වටින්නේ නේද? තනියට උදව්වට මේ කාලෙදි ඉතින් අනිත් වයිෆුත් ඉන්න එක තමයි වටින්නේ. මේ ඒ වුණාට ඒක එච්චරම මේ ඉතින් හොඳ නෑ නේද මිස්ටර් උක්කුන්? මොකද්ද බං ඒකේ හොඳ නැත්තේ? නෑ මේ වයිෆ්ලා දෙන්නෙක් කියන එක මේ
ඒක ඒක ඒකාතකට අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නැහනේ මිස්ටර් උක්කු. මොන විකාරද මොන සංස්කෘතියක්ද? එහෙනම් ඔය දැන් ඔය ඒවලා තියෙන්නේ. මේ කවුද ඒවලා තියෙන්නේ? ඒවලා තියෙන්නේ ඉතින් මේ දෙපාර්තමේන්තුවෙන් ඒවලා තියෙන්නේ. ආ මට තේරෙන්නේ නැහැ උක්කුන් දෙපාර්තමේන්තුවෙන් වයිෆ්ලා දෙන්නෙක් මට තේරෙන්නේ නැහැ. ඇයි බං අපේ වයිෆ්ගේ උදව්වට මේ මිඩ් වයිෆ් එවලා තියෙන්නේ මේ දෙපාර්තමේන්තුවෙන්? අමේ මිඩ් වයිෆ් දෙවලා තියෙන්නේ. නැත්තම් වෙන කවුද බං මිඩ් වයිෆ් මිඩ් වයිෆ්? Productions.